ජාතික රූපවාහිනිය මානුෂීය මෙහෙම වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත් උනේ එහි ආරම්භයේ සිට අවසානයේ දක්වා සෑම කඩයිමක්ම අවධානම දරාගෙන වාර්තා කරපු නිසා. ඒ අනුව මාවිල්ලාරුවෙන් පටන් අරගෙන නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන්ගේ මලසිරුර හමුවන තුරුම අපි මේ වාර්තාකරණය දැඩි දුෂ්කරතා කටුකට්ටේ මැද්දේ වාර්තා කළා. පාරේ යටතේ සේරුනුවර ගොවීන් මුහුණ දී සිටි වාරි ජල අර්බුදය මානුෂීය මෙහෙයුමක් එහෙම නැත්නම් යුද්ධයක් බවට පරිවර්තනය වෙයි කියලා හේවන විට කවුරුත් සිතා සිටියේ නැහැ. කෙසේ වුණත් මේ මිනිසුන්ගේ පීඩණය මේ ආකාරයට තමයි ඒ දිනවල සමාජයට එකතු වුණේ. ඒ ප්‍රදේශයේ ගිහි පැවිදි සියලු දෙනාම ත්‍රස්තවාදීන්ට එරෙහිව එකම මතයක සිටියා. ඇතැම් දේශපාලන පක්ෂ තමන් තමයි යුද්ධයකට රජය තල්ලු කළේ කියලා ලකුණු දාගන්න හැදුවට සේරුනුවර ප්‍රදේශයේ ජනතාව තමයි ඇත්තටම මේ පීඩණය ආණ්ඩුවට උදා හැරියේ. දින කිහිපයක් ඇතුළත අපිත් මේ ප්‍රදේශයේ වාර්තාකරණයට එකතු වුණා. මේ ආකාරයට තමයි පළමුවරට ජාතික රූපවාහිනිය සේරුනුවර ප්‍රදේශයේ මාවිල්ලාරු සරෝව වැසීමෙන් පීඩාවටපත් ජනතාවගේ දුක රටට කියන්න එකතු වුණේ. මේ ඒ පිළිබඳව නිර්මාණය වූ පළමු ප්‍රවෘත්තිය. නැන්නගේ මේ ඇවිත් තන්ටි මේ තව දවස් දෙකයි තියෙන මහත්මී. තව දවස් දෙකකට පුළුවන් මේ පුපුරන්නේ වේලෙන්. වේලුම ඉවරයි. ඔව් මේ ඉවරයි. මහත්මී. කර මැරෙන්නේ නේ දැන් මේ ඔක්කොම කහපාට මේ වේගෙන එන්නේ මේ මැරෙනවා. මේ මේ ටික බලන්න මහත්මී. මේ මාසේ 20 වෙනිදා වෙනකොට මේ ගොවි ජනපද ජීවත් වෙන මහජනයාට වතුර බින්දුවක්වත් තියන්න නැති වෙන මේක වහලා යතුරුදී කරගෙන ගියායේ තාපෝ එලවල තියෙනවා. ඒ එලවල මේනකොට ත්‍රිවිධ හමුදාවට අභියෝග කරලා තියෙනවා පුළුවන් නම් මේක අරපල්ලා කියලා ඉල්ටිටි සංවිධානය දැන් හමුදාව හෝ යනකම් එතෙන් දෙලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. දැන් අද ඉල්ටිටිකින් අවසර නැතුව තෙන් යන්න බෑ. බැරි හේතුව රනිල්ගේ ගෙවිසුමින් රනිල්ගේ ගෙවිසුමින් මේක කොටිපාලන ප්‍රදේශයට බාඩ පත් කරලා තියෙනවා. කොටිපාලන ප්‍රදේශයට යන්න නම් ලංකා පාලනය කරන ලංකාන්ඩියුන් අවසර ගන්න ඕන කොටින්ගින්. අද අපිට වෙලා තියෙන්නේ කොටින්ගින් අවසර ගන්න වෙලා තියෙන උතින්ද යන්න.